මේ ඩේලි මිරර් පුවත්පතේ අද පළමුවෙනි පිටුවේ සඳහන් වෙනවා Easter Sunday attacks premier to brief Vatican on progress of action taken cabinet spokesman කියලා පුවත්පත් දැන්වීමක් එනම් අගමැතිතුමා සහ විදේශ කටයුතු ඇමතිතුමා ඉතාලියට ගිහිල්ලා ඉතාලියේ බොලොඤ්ඤා නුවර පැවැත්වෙන සමුළුවකදීත් පසුව වතිකානයට ගිහිල්ලා සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා එයාලා කරගෙන යන වැඩපිළිවෙලක් ගැන. එයාලා මේ රජයෙන් ක්‍රියාත්මක කරන වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමේ වැඩපිළිවෙලක් සහ මේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වෙච්ච අයට දුන්නු සහන සහ උදව් පදව් පිළිබඳව විස්තර කිරීමක් කරන්න යනවා කියලා දාලා තියෙනවා ඒ වාර්තාවේ. ඒ ගමනට අපේ ජනතාවගේ බදු මුදල් යොදවා මේ අය යන්නේ මොනවටද? අගමැතිතුමාත් විදේශ කටයුතු ඇමතිතුමාත් ඔවුන් සමග යන කණ්ඩායමත් මේ යන්න ගමන අපි ප්‍රයෝගකාරී ගමනක් ලෙස හඳුන්වනවා. ඒ වගේම ඒ වැඩපිළිවෙල මම තරයේම හෙළා කිව්වා. ඒ මොකද ඒ ගමන ගිහිල්ලා ඒගොල්ලෝ කරන්න උත්සාහ කරන්නේ සත්‍ය යට ගැසීමේ ක්‍රියාදාමයක්. විදේශීය රටවල් පවා ඒ වගේම සුද්ධෝත්තම පාප් වහන්සේ පවා නොමග යවන්නට බොරු කියලා අපෙන් අපි බලාපොරොත්තු වන යුක්තිය අපට දෙන්නේ නැතිව ආණ්ඩුවට වාසිදායක විදිහට හැමදේම කරමින් සත්‍ය යට ගහන්නට මේ රජය ගෙනියන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්ති වෙන්නේ. ඒක පිටිපස්සේ ඉන්නේ මේ රජය. අගමැතිතුමාත් විදේශ ඇමතිතුමාත් දැන් ඒකට සහභාගි වෙනවා කියලා පත්තරේ දාලා තියෙනවා. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඉතාමත්ම සාධාරණ ඉල්ලීමක් තමයි ඔවුන් වෙත රජය වෙත යොමු කළේ. අවුරුදු දෙකහමාරක් මේ රටේ අහිංසක මහජනතාව ඉතා ඉවසීමෙන් මේ ප්‍රහාරය පිළිබඳව සත්‍යය එළිදරව් වෙයි කියා බලා සිටියා. ජාත්‍යන්තරයට අපි දැන් අපිට අපිව තල්ලු වෙනවා. අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයට මේගොල්ලෝ යන්න තීරණය කරන නිසා අපේ තත්ත්වය මොකද්ද කියලා ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට. ඒ නිසා මේ පිළිබඳව අපිට දැනගන්න ලැබුණ නිසා අපි දැනටමත් ජාත්‍යන්තරයට දැනුම් දීලායි තියෙන්නේ මේ සම්බන්ධව අපේ මතය. මේ රජය පරීක්ෂණ යටගහන උත්සාහයක් විනා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියාත්මක වීමක් අපිට පෙනෙන්නට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට කටයුතු කළා. ඒ නිසා මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කළ යුතුයි අපි මේ ලාබාල ප්‍රයත්නය හෙළා දකින මේ විදේශීය ජනතාව නොමග යවමින් බොරු කියමින් නොමග යවන්නට මේ ප්‍රශ්නයෙන් මගහැරලා ගිහිල්ලා ජාත්‍යන්තරයත් රවට්ටන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා රජය ජාත්‍යන්තරයට යනවනම් අපිත් ජාත්‍යන්තරයට යන්න. ජාත්‍යන්තරයට යන්නේ රජය, එමනම් අපිටත් වෙන විකල්පයක් නෑ ජාත්‍යන්තරයට යාමක් හැර. මේ සම්බන්ධව අපි වතිකානයේ යුක්තිය සහ සාමය පිළිබඳ නියෝජනයට කරුණු ඉදිරිපත් කරලා තිබුණා කලින්. ඒ අය මට දැනුම් දුන්නා ඒ අය සූදානම් කියලා ජිනීවාහි සිටින ඔවුන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් අපේ මේ දුක්ගැනවිල්ල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන්නට සූදානම් කියලා. ඒ නිසා අපිට තියෙන්නේ ඒ කරුණු ඒ විදිහට ඉදිරිපත් කරන්න කටයුතු කිරීම පමණයි. රජය මේ තීන්දුව තීරණය ගත්තු නිසා අපිට වෙන තීරණ මාර්ගයක් නැහැ. අපිට යන්න වෙනවා මේ අපේ දුක් ගැනවිල්ල
ඒ ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා විදේශ ඇමතිතුමා සහ ඒ කණ්ඩායම ඒ ගත්ත තීරණය අපි සම්පූර්ණයෙන්